අපි අද සලකුණේ සාකච්ඡා කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්මත් සමඟ අපි වෙනම මාතෘකාවකට අපි ආයතුව තිබෙනවා ඊට කලින් මට එක කාරණාවක් තියෙනවා චාපත් විරාමයේදී තව එකක් තියෙනවා කියලා කිව්වා මේ ඔය ප්‍රශ්න නිතර අහන්න වෙන්නේ නායකතුමා මේ දැන් බලන්න එක්සත් ජාතික පක්ෂය ෆ්‍රී වයිෆයි දෙනවා කිව්වා Google බැලුන් එකක් ගියා ඒක කඩන් වැටුණා ඊළඟට අර නංගී කෙනෙකුයි මල්ලි කෙනෙකුයි එනවා මේ වාහනයක් අඩුවට ගන්න ආසයි කියලා. වාහන ගන්න සිහිනය නැතිම වුණා. කුලියා හැම එකටම උත්තර ඕනේ නැ වෙන වෙනම පොදුවේ මං අහන්නේ. කුලියා පිටියෙන් ෆොක්ස්ගන් කාර්යයක යන්න ලැබෙයි කිව්වා. ඒක සිහිනයක් වුණා. මත්තල ගුවන්තොටුපළේ ගිහිල්ලා වීගබඩා කරනවා. දැන් මේවා මේ ගත්ත තීන්දුව තීරණක් එක තමයි ඔබතුමාගේ මේ මෙවර අගෝස්තු පහ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රශ්න කරන්න වෙන්නේ නැවත බලයට આવොත් මේ වගේම දේවල් කරයිද කියන එක. ඇත්ත වශයෙන්ම Wi-Fi ගැන මම කියන්න ඕනේ Google බැලුන් එක ප්‍රශ්නයක් වුණා. ඒ වගේම Wi-Fi ඇති කිරීමේදී බැලුවේ අන්තිමටම සම්ප්‍රදාය ක්‍රමයට කරන්න කොටස් හැටියට ඒකට උමනා ස්පෙක්ට්‍රම් TRC එකෙන් ලැබුණ නැහැ. ඒකමයි මේක තමයි කඹ ඇදිල්ලට අහු වුණා මං හිතන්නේ අපේ ප්‍රධානම ව්‍යාකෘතිය. TRC එක තිබුණේ හිටපු ජනාධිපතිවරයා. ඔය තුමේ. ආ ඒක ඔබ දෙදෙනා අතර ප්‍රශ්නේ තමයි වෙන්නේ. මගේ නෙමෙයි. එහෙනම් ඉදිරිපත් කරේ හරින් ෆර්නැන්ඩෝ. ඒක දැන් හරින් ෆර්නැන්ඩෝ අයිති ඔබේ පක්ෂයටනේ. හරි. පක්ෂය අතර තිබුණේ ඒගොල්ල කැමති වුණේ නැහැ. එතන ප්‍රශ්නයක් තිබුණා. අපි අනික අපි ඉල්ලුවෙත් ඒ ස්පෙක්ට්‍රම් ටික ඒගොල්ලට වොමනා වුණේ එක ළඟ. ඒකට සමහරව මාරු කරන්න තියෙනවා. ඒකට කැමති වුණේ නැහැ. ඒ ප්‍රශ්නේ ඒ වෙනුවට තමයි අපි ගෙන ඉදිරිපත් කරේ. टैब ला दिन टैब ला दिन पोहटू विरुद्ध होने का क्रियात्मक वेलाती बुन्ने टैब इस दाट पेड़ दवास पना दिखते बुन्ने दम पास मे पास दावा आवाम पास सार्थक तपी इन टैब दाट ओम टैब तिबुना मे दवा दे मस दिखतने अड़गा उसास पे धरव अंट पुलवांग अद्यापने लागे टापी कैपेला टैब लबा दिन के मेरट विशेषम ताक्षण आर्थिक प्रश्न प्रश्न तिबुना अरे विशेषम मे पास पे मसे अद्धे का मुदल होगा ना पौतिबुना आंड එතකොට ඡන්දය ආවම අපිට එක කරන්න බැරි වුණානේ ඔබතුමාගේ මේ මේ ප්‍රකාශය අපි ඉස්සෙල්ලා ටැබ් ටැබ් පාසල් වලට දුන්නා දීලා බලලා තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ පිළිගන්නවද එක කාරණාවක් ඒ කියන්නේ පැහැදිලිව ඔබතුමාට ගොඩක් මේ සාකච්ඡාවේ කතා කරන්න ඉතුරුලා තියෙන්නේ කඩවුණු පොරොන්දු රසක් පිළිබඳව තමයි ඕක නේද ජනාධිපති වෙන පක්ෂයකත් අගමැති වෙන පක්ෂයකත් නියෝජනය කරනකොට තියෙන ප්‍රධාන පොදු පක්ෂයේ ප්‍රශ්නය ඕක නේද මේ ඇත්ත වශයෙන්ම ජනාධිපති ආවේ පොදු අපේක්ෂකයෙක් හැටියට. ඔබගෙන ආපු අපේක්ෂකයා. ඒ දෙන්න අතරේ ප්‍රශ්න ආවනะ? නෑ නෑ අපේ පක්ෂාද ඇතිවන සෝබිත හඳුන විරුද්ධ වුණා මං ඒ ගැන විශාල ප්‍රශ්නයක් ඇති කරන්න ගියේ නෑ. සෝබිත හඳුන විරුද්ධ වුණා. ඔව්. ඉතින් මේවා තියෙනවනේ අගමැතිවරු එකම පක්ෂේ තියෙනවනේ. පොඩ්ඩක් කියන්නකො අර කීව කතාව සෝබිත හඳුන විරුද්ධ වුණා. විරුද්ධ වුණා එයා දේශපාලන පක්ෂ නායකයෙක් වෙන එකට. හුඟක් විරුද්ධත්වය තිබුණා සිවිල් සමාජයෙන් හිම සහයෝගය දුන්නේ නෑ ගේ. අපේ විතරක් නෙමෙයි. इतने प्रश्न वाले पेटलूना अने पे सामार मे पक्ष नायकत्व इतकोट मे आंडोट विरुद्ध अंत बरीवे के अगमति बर गोटाबी राजपक्ष जनाधिपति बर विन आपकी आर्थिक बला सौख्य थिंग लंगम पास हम पास सौख्य वेडूना स्टे दुना मे अभी सुसरी आरंभ कर एक मम की अन्न कमती मे हेम කොට්ටාසේටම අපි මිලියන හැම චන්දපොලට මිලියන 10ක් දුන 2015 ඒක වියදම් සම්පූර්ණ වියදම් බැරි නම් මිලියන 5ක් දුන ඊට පස්සේ ගම්පෙරළිය ආරම්භ කරා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ආරම්භ කරා ඒ සෝසරිට අපි මුදල් ගෙව්වද සියලුම ඇම්බියුලන්ස් ඉන්දියාවේ නොමිලද මම මොඩි අගමැතිතුමාට කතා කළා එතුමා කිව්වා දෙන්නම් කියලා ඇම්බියුලන්ස් මේ බස් නැහිර පාරටයි දකුණටයි
ඒවා ලැබුණාන් පස්සේ අපි අනික් වියදම් දෙන්න ඊට පස්සේ රට වටේ යනකොටත් එතුමකව නෑ මන් දෙන්නම් හැම මුළු රටම මන් දෙනවා කියලා එතුමයි මන් දන්න නිසා කතා කළා අපිට ඒක ලැබුණා. ඉන්දියාව කොන්දේසි විරහිත ආධාරයක් හැටියටද සුවසරි ඇම්බියුලන්ස් ලංකාවට දුන්නේ ආධාර හැටියට. ජනතාවගේ හිතේ එක කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ පාලකයෝ කවුරු ආවත් කරන්නේ අපේ ජාතික ධනය විකුණලා දාන එක. ඒක තමයි කරන්නේ. පළපුරුදු රාජතාන්ත්‍රිකෙක් විදියට කියන්න මේකෙන් නැතුව අපිට ගැලවීමේ මගක් නැද්ද මේ විකුණගෙන විකුණගෙන දැන් බලන්න නැගෙනහිර පර්යන්තයේ කොළඹ ප්‍රශ්නේ. ඔබතුමාගේ පාලන කාලය ඔය අවුරුදු පහේ යහපාලන කාලය අස්සම් කරනවා MOC එකක්. Memorandum of Cooperation එක. කවුද? ඉන්දියාව සහ ජපානය. එතකොට MOU එක යන්තම් නතර කරගන්නවා. එතකොට දැන් මේ මේ විකුණන විකුණන ප්‍රතිපත්තියම දැන් අද මේ ඇතිලා තියෙන ප්‍රශ්නේ එක නේ. විකුණන්නේ. ඔව් 152ක් අපිට 49ක් ඉන්දියාව ජපානය. නෑ නෑ මං කහන්න කොහෙන්ද එන්නේ කොළඹ වරායට බිස්නස් එන්නේ කොහෙන්ද? ලංකාවෙන් නෙමෙයි. 175ක් ඉන්දියාවට යවන්නේ ට්‍රාන්ස්ෂිප්මන්ට් කාර්ගෝ. නෑ ඒ උනාට නැගෙනහිර පර්යන්තය තමයි අපිට තියෙන ගැඹුරුම පර්යන්තය. නෑ 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 ඕක කොහෙ වුණත් ඉන්දියාවට ඉන්දියාවට යන්නේ 175යි. ඉන්දියාව යන එක නැවැත්තුවොත් අපේ වරාය වහන්න වෙනවා. අනික මේක ආරම්භ කරේ තාමත් නැහැනේ දැන් මේ අධිකාරයට මුදල් ඊළඟට තියෙනවා බටහිර පරියන්තේ. ඊට වඩා අපි කව මෙතනින් නවතින්නේ නැහැ. ඉන්දියාව දියුණු වෙන්න දියුණු ඉන්දියාවට යවනවා නම් අපි උතුරු වරාය හදන්න. ගැඹුරු මේක එන්නේ උතුරු වරාය. ඒ උතුරු වරාය ජායල වෙනකන් යනවා. ගැඹුරුම එක එන්නේ එතෙන්ට. ඒ කියන්නේ ඒ ටිකත් ඉන්දියාවට දෙන්නවද එතකොට? නෑ එක එක රටවල් වලට පරයන්ත දෙනවා. නෑ නෑ නෑ. පරයන්ත අරගෙන යෝ එක එක සමාගම් ඉල්ලලා තියෙනවා. අපිත් ගන්නවා කොටසක්. ඒ වගේම අනික් ඒවත් දෙන්නේ ඒකට කවුරුත්. ඒක තමයි මේවා එහෙම නොදී අපිට සම්බන්ධය කරන්න අපිට මුදල් නෑ. අයවසින් කරන්න බැරිද? අපිට මුදල් නෑ නේ කරන්න. දීර්ඝ කාලින බලපෑමක් නැද්ද මේ ක්‍රමවේද? නෑ අනික් කැම රටේම තියෙන්නේ පරයන්ත එක එක පරයන්ත ක්‍රියාත්මක කරන්නේ සමාගම් වලින්. අපිට පුළුවන් නම් සමාගම් දියුණු කරන්න එක එක සමාගමක් දියුණු වෙනවා. දැන් බලන්න කොළඹ වරාය ජෝන් ජෝන් කීල් සමාගම විතරයි මේක අනික් අයට පුළුවන් අපි දෙන්න. ඒව ඇතුළට යන්නවත් බෑ. ඒ පෞද්ගලික අංශයක ලබා දීපු නිසා. එතන තියෙන්නේ චීන එකට. දැන් ඔබතුමා 2000 ලංකාවේ වරායට අපිටවත් ඇතුළු වෙන්න බෑනේ අපේ කෑල්ලට. කොළඹ වරායට මම අහන්නේ ලංකාවේ වරායට ඔබතුමා කියනවනම් ඔබතුමාටත් ඇතුළු වෙන්න බෑ මටත් ඇතුළු වෙන්න බෑ. මොකද වරාය වැඩ කරන අයට විතරයි යන්න පුළුවන්. අපේ අධිකාරියේ තියෙන එකටත් ඇතුල් වෙන්න බැහැ කාට. ඒ ඔබතුමාගේ ආර්ථික දැක්ම නෑ 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 ඔබතුමාට කියලා. නෑ නෑ දැන් මෙතන අපි අහන්නේ ඡන්ද ගැනද වරායට යන්න පුළුවන් කාට කියලා. නෑ නෑ ඒක කාරණේ කියන්නේ කොළඹ වරායට යන්න ඉන්දියාවට මට ඉස්සෙල්ලා නෑ නෑ නේද? මේක අන්තිම තීරණයක් නෑ. වැත්ත වශයෙන්ම දකුණු වරාය තිබුණේ පුද්ගලික අංශයෙන්. උතුරු වරාය තිබුණේ අපි අරගන්න. මේ මේ දැන්ට තියෙන වරායි උතුරු වරාය තිබුණේ විශාල එකක්. ඒක ඒක බෙදා ගන්න බෙදාගෙන දීලා ඒ ඇයට අවුරුදු 50කට දෙන්න. ඉතින් අවුරුදු 50කට මේ දෙන එක ප්‍රශ්නයක් නැහැ නේ. කවුද කියන්නේ අපේ රාජ්‍ය ශක්තිමත් කළා රාජ්‍ය රාජ්‍ය ශක්තිමත් කරන්න බැරි ඇයි? අපේ අපේ විදේශ විනිමය වැඩි වෙනවා. විදේශ විනිමය වැඩි වුණාම රට ශක්තිමත්. රට ශක්තිමත් වෙන්නේ විදේශ විනිමය වැඩි වුණාම. අපේ අපනයනය වැඩි වුණාම අපිට ණය බර නැති වුණාම ආර්ථිකයන් නිකන් මොකක්ද හැදුවා කියලා වෙන්නේ නැහැ. ඔබ ඔබතුමාගේ ආර්ථික මතයයි මගේ ආර්ථික මතය වෙනස් නම් අපි මෙතන දැන් වාද කරන්නේ ආර්ථිකයක් ගැන. ඡන්දයක් ගැන නෙමෙයි. මෙතන මෙහෙමයි. ඡන්දේ ප්‍රධානයි. ඔබට ඡන්දේ ගැන නෑ. ඡන්දේ මම කියන්නේ අපි කියන්නේ විදේශ ආයෝජනේ ඌමනයි. විදේශ ආයෝජනේ නැතුව එන අය මොනටද අපි ශැංග්‍රීලා හෝටලෙට ගේන්නේ? නෑ ඡන්දේ. ඇයි 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 අපි මේ පෝට් සීට් එක ඇති කරලා එතන ඔක්කොම විදේශ සමාගමට ගොඩ නැගිලි දාන්න දෙන්නේ? ඒව හරිද ඔබ හිතන්නේ? ඒව අපිට අපි අපේ රටට යහපත් මේ රාජ්‍ය ශක්තිමත් කරන වැඩ කියලාද ඔබ හිතන්නේ? නෑ ඒක ඒක ඒකෙන් පුළුවන් ඕනේ. අපි ඇත්ත වශයෙන්ම මූල්‍ය මධ්‍යස්ථානයක් කරොත් අපිට වාසි වෙනවා. ඡන්දේ ප්‍රධානම ඒක අපි කිව්වද ඒක කළොත් නේ. ඔව් අයි ඒක ඒක කරන්නයි එක්සත් ජාතික පක්ෂේ කැප වෙලා නීති ඔක්කොම සකස් කරගෙන ගියේ. අපි සාකච්ඡා කරේ. මේ ආණ්ඩුව කරනවද නැද්ද කියලා මම දන්නේ නෑ. පාර්ලිමේන්තුවේ වාසියක් ගන්න. නෑ 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 නෑ. මේකෙන් විශාල ලෙස ගන්න පුළුවන් හුවක් අය මේකට උදව් කරන්න දැස් වෙලා තිබුණා. හොඳයි. विदेश टेलर साहब लंका वेट अंतिम चीन एक समागम तम दंगे ඒ වරායවල ඉතින් තමුන් මේ
මෙල්බන් වරායෙන් කොටසක් චීන සමාගම මිලදීලා ගත්තා. දැන් බලන්නකෝ ඉංගලන්ත ගන්න ඒගොල්ලෝ බලන්නේ අන්තිමට තමන්ගේ ආර්ථික ශක්තිය වැඩි බලේ රාජ්‍ය තියාගෙන උන් කරන්නේ නෑ 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 මෙල්බන් වල සම්පූර්ණයෙන්ම විකුණන ඔබ සඳහන් කරනවා මේ සම්පූර්ණයෙන්ම විකුණන ඔබ වෙනම විවාදයක් නෑ 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 මෙල්බන් ඒ ඇයිට ඕන තමන්ගේ නැවුම එක දිනු කරන දැන් ඔබතුමාල්ලා මෙතන ඉර වෙලා ඉන්නේ මට ඉන්න කිව්ව ඡන්ද ගැන කතා කරන්නේ නෑ ඔබතුමා අපි කතා කරනවා ජාත්‍යන්තර නැව් ගැන ඉතින් මට ඡන්ද ඡන්දට අදාළ නෑ ඡන්දට අදාළ නෑ මම මම අහන්නේ කොරෝනා මම කියන්නේ ඔබතුමාල්ලා මට කිව්වේ නෑ ඉන්දියාවේ ට්‍රාන්ස්ෂිප්මන්ට් එක කොහොමද වැඩි කරන්න කියලා ඉන්දියාවත් මිත්‍රත්වයක් නැතුව ඔබතුමාල්ලා කියනවනේ එතකොට මම කියන්නේ මම මේ කරන්න පුළුවන් මම ඒකට එන්නම් කියලා ඒක නැතුව බංකොලොත් තෙල මම ඔබතුමාල්ලා ඉන්නේ ඔබතුමාල්ලා ඒකනේ කියන්නේ මාධ්‍ය කියන්නේ විවේචකයන්ගේ වැඩේ නේ ඒක අපි නෙමෙයි දේශපාලනය කියන්නේ හදන මිනිස්සු මාධ්‍ය කැමති ඉන්දියාව ට්‍රාන්ස්ෂිප්මන්ට් වැඩි කරන එක අපි නෙමෙයි ඔබතුමා කියන්නේ ඕනේ ඔබතුමාගේ බලය ඉල්ලන්නේ නැහැ ඉතින් මම කියන්නේ ට්‍රාන්ස්ෂිප් වැඩි කරන්නේ මෙහෙම ඔබතුමාල්ලාට වෙන එකක් තියෙනවා නම් කියන්න දැන් ඒකයි කියන්නේ ඒකයි කියන්නේ ඒකයි කියන්නේ මේ මාධ්‍යට අද වෙලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම වගකීමක් ඇතුව ප්‍රශ්න අහන ඕන එකට එන්න කැමති ඒත් කොහොමද දියුණු කරන්නේ කියලා ඇහුවොත් ඒ අදහස ඔබතුමා ඉතින් මම තමන්ට නෑ ඉතින් මම වගකීමක් පොරොත්තු ප්‍රශ්න අහන්නේ ඔබතුමාල හිර වෙලා තින්නේ මට ඕන දෙන්න මම වාදි කරනවා නෑ 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 අපි මට ඕන දෙන්න මම වාදි කරනවා ඔබ නෑ නෑ අපි හිර වෙලා නෑ හිර වෙලා තියෙන්නේ හිර වෙලා නෑ මේ වැඩසටහන ජනතාව බලාගෙන ඉන්න හැටි හරි නෑ ජනතාව තීරණය කරයි කවුද ඉරෝනේ කියන කාරණාව ප්‍රශ්න එක වාදි කරලා මට ඕන දෙන්න කියනවා මදුෂන් ප්‍රශ්නේ ඔබතුමා සඳහන් කරනවා දැන් මේ වරායේ දේ කොහොමද කියලා මේ ප්‍රතිපත්ති ප්‍රකාශන සහ ඉදිරි මහමැතිවරණ එකත් එක්ක සම්බන්ධ වෙනවා දැන් චමුදන් නගර ප්‍රශ්නේ නායකතුමා රටේ ඉන්න ඕනෑම කෙනෙක් කැමති නැහැ නේ රටේ මොනම දෙයක් උනත් දෙනවට හෝ බලනවට කැමති නැහැ ඒතර ඔබතුමාට ඡන්ද දෙන අය බලාපොරොත්තු වෙන්නේ හරි අපි රනිල් වික්‍රමසිංහට ඡන්ද දෙන්න සහ එක්සත් ජාතික පක්ෂය පත් කරන්නේ වරායවල් විකුණන්න නැති වෙන්න ගන්න ක්‍රියාමාර්ගය මොකද අපිට ඔය විකුණන්න නැතුව බඩු දෙන්න නැතුව අපි මොකොත් විකුණලා නැහැ මේක කාටවත් අරගෙන යන්නත් බෑ මෙතන ඉඳන් වැඩ කරන්න ඕනේ නැත්නම් ආපෝ යන්න ඕනේ කොහොමද ආර්ථිකයෙන් දෙන්නේ අපි බඩු දෙන්නේ නැතුව හරි කොහොමද අපි ආර්ථිකයෙන් දෙන්නේ ඒගොල්ලෝ බඩු බාණ්ඩ ඒගොල්ලෝ බඩු බාණ්ඩ කියනවා අපේ විදේශ විනිමය යන්නේ ඒගොල්ලෝ විදේශ වෙන උපයලා දෙනවා අපිට ඉතින් මොකක්ද වැරද්ද අපි රැකියා තියනවා හොඳ පඩි ගෙවනවා අපේ වරාය දියුණු වෙනවා ඉන්දියාවට වැඩිපුර වැඩ කටයුතු වෙනවා මට මේ දැන් අද උදේ හම්බුණ අපේ මේ නැව් සමාගම් වල ඒගොල්ලෝ බයයි දැන් අලුත් ජාත්‍යන්තර වරාය කියලා දාලා මේක නැති කළේ ඒක තව දියුණු කරයි කියලා ඒ කරුණාකරලා ඒගොල්ලෝ කැඳවල මෙතනින් අහන්න මගෙන් අහන්න එපා ඒගොල්ලට තියෙන ප්‍රශ්නය කවුරුත් මේක වැරදි කියලා කියන්නේ අපිට පුළුවන් නම් ලංකාවේ තවත් සමාගම් කීපයක් ජෝන් කීසලෙන් තවත් සමාගම් කීපයක් කරන්න හොඳයි මම හිතන්නේ එක සමාගමක් ගිහින් දකුණු අප්‍රිකාවේ කරා මේ එඩ්කින්ස් පෙන්ස් හරි ඒ අය තමයි හරි ඒ අය තමයි දකුණු වරාය කරන්න කියලා ඉදිරිපත් උනේ ගියා ආණ්ඩු ඒගොල්ලෝ ඉවත් කළා දුන්නා චීන සමාගමට ඉතින් මගෙන් අහන්නේ කරුණාකරලා ඒක අහන්න ඔබතුමාෙන් අහන්න ඔබතුමා බලය ඉල්ලනවානේ අපි අහන්න බලය ඉල්ල මම බලින ලෑස්ති විදේශ විනිමය ගෙනහලා අපේ තරුණයන්ට හොඳ රැකියා දීලා ඒක රහසක් නෙමෙයි ඔබ ජාත්‍යන්තර අපේ 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 ඇත්ත වශයෙන්ම අපි ඉන්න මේ 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 රටේ විදේශ විනිමය ලබාගෙන ශක්තිමත් ආර්ථිකයක් කරගෙන යන්න මොකද්ද ඔබතුමා කතා කරන්නේ යුද්ධ කාලේ යුද්ධයෙන් පස්සේ ජපානයේ අපේ ඉදිරියේ හිටියේ අපි දැන් වැටිලා අපිට ඉස්සරහ හැම රටම දකුණු කොරියාව සිංගප්පූරුව තායිලන්තේ මැලේසියාව ඔක්කොම විදේශ ආයතනගෙන ආවේ කවුරුත් තනියම ආවේ නැ මේ අපි විරාමයකට යා යුතුව තිබෙනවා අපි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයාත් සමඟ සාකච්ඡා කරමින් සිටින්නේ අද සලකුණේ විරාමය අරගෙනෙමු